අද වීඩියෝ එක තුළින් අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රිකල් කන්ට්‍රෝල් පැනල් සඳහා භාවිත කරන කූලින් සිස්ටම් පිළිබඳව. ඉතින් මොකද්ද කූලින් සිස්ටම් එකක් කියන්නේ? ඊට අමතරව කූලින් සිස්ටම් එකක් ෆේල් වුණොත් මොකද වෙන්නේ? ඇත්තටම කූලින් සිස්ටම් එකක් අවශ්‍යද පැනල් සඳහා වගේ දේවල් අද වීඩියෝ එක තුළින් කතා කරනවා. ඉතින් වැඩි කතා නැතුව ඉක්මනින් යමු අද වීඩියෝ එකට. ඇත්තටම පැනල් සඳහා භාවිත කරන කූලින් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? මොකටද අපිට කූලින් සිස්ටම් එකක් අවශ්‍ය වෙන්නේ? ඔයාලා දන්නවා ඕනෑම විද්‍යුත් උපකරණයක් විදුලිය ලබා දීලා ක්‍රියාත්මක වෙනකොට යම්කිසි මට්ටමක තාපයක් නිපදවන්න පුළුවන්. ඒක උපකරණයෙන් උපකරණයට සහ ධාරිතාව අනුව වෙනස් වෙන්න පුළුවන් තාප මට්ටම. ඉතින් ඕනෑම විද්‍යුත් උපකරණයක් සඳහා රේන්ජ් එකක් තියෙනවා. ඒ මට්ටමෙන් ඉහළට ගියාට පස්සේ ඒ උපකරණයට අධික විදිහට හානි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කල් පැවැත්ම අඩු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු කන්ට්‍රැක්ටරයක්. අපි හිතමු උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 දී භාවිත කරනවා නම් අපිට ඒක භාවිත කරන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර. අපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 50කට වගේ තබාගෙන භාවිත කරන්න පුළුවන් 6ක් විතර. ඉතින් ඒක අපිට තව අඩු කරගෙන සෙල්සියස් අංශක 40කට විතර වගේ අඩු කරගෙන භාවිත කරන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක සාමාන්‍යයෙන් අවුරුදු 10ක්වත් අඩුම වශයෙන් තබා ගන්න. ඉතින් මේ විදිහට උපකරණයෙන් උපකරණයට උෂ්ණත්ව මට්ටම් තියෙනවා ඒ රේන්ජ් වලට අදාළ වෙන. ඉතින් ඒ උපකරණයට අදාළ වෙන රේන්ජ් එකෙන් පිටපැන්නහම වෙන්නේ උපකරණයට හානි සිදු වෙනවා. අපිට සිදු වෙනවා එතකොට උපකරණය එක්ක සර්විස් කරන්න එහෙම නැත්නම් ගලවා ඉවත් කරලා අලුතෙන් දාන්න. ඉතින් මේ දේ නවත්ත ගන්න පුළුවන් කන්ට්‍රෝල් පැනල් වල තියෙන තාපය අපිට පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. නම් ඉතින් අපි මේ සඳහා මොනවද කරන උපක්‍රම? අපිට මුලින්ම පුළුවන් ඔයාලා මේ දකින විදිහට පැනල් රූම් එක නම් සාමාන්‍යයෙන් අපි භාවිත කරන AC යන්ත්‍රයක් භාවිත කරලා කූලින් සිස්ටම් එකක් විදිහට තබා ගන්න. දෙවෙනි විදිහට අපිට පුළුවන් පැනල් සඳහාම AC යන්ත්‍රයක් සවි කරන්න. මේවා විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ कंट्रोल पैनल संधा पावर पैनल संधा इतिन मेवनी एयर कंडीशनर यंत्र भावित कर ला अपीट पुलवान पैनल लेके अतुतर रात्रि नवाते पास भी निवत कर ला पैनल लेकर अदालवन उष्णत मट्ट में तबा करने इतिन मुकद्द अपी सामान्य पैनल लेका अतुले तिया गंडों ने उष्णत मट्ट में इलेक्ट्रिकल कंट्रोल पैनल लेका तुले तबा गंडों ने सामान्य उष्णत अगे वेन्ने स्टैंडर्ड टेकानु है सेल्सियस संसक हतली इतिन अपी वगा बला गंडों ने सैम मिटम सेल्सियस संसक हतली हेट वड़ा अटुएन उष्णत तबा गंड अभी दें कथा कर कूलिंग सिस्टम वर्ग देख पीली मतलब इतनी अभी हम तुंगनी सिस्टम में कटे मेक ओनायम पेनल लेखक संधा पहासुएम ओनायम परिसर तत्व कटते भावित कर बुलवन हेतु පහසුවෙන්ම සවි කර ගැනීම හා නඩත්තුවත් පහසුවීම. ඉතින් මෙවැනි එක්සෝස් පෑන් භාවිත කරලා අපිට පුළුවන් පැනල් එක ඇතුළත තියෙන හීට් එක පහසුවෙන්ම ඉවත් කරගන්න. සාමාන්‍යයෙන් මෙවැනි එක්සෝස් පෑන් එකක් සවි කරන්නේ කෙලින්ම විදුලියට සම්බන්ධ කරලා නෙමෙයි. ඉතින් අපිට පුළුවන් මේක තර්මොස්ටැට් ස්විච් එකක් හරහා සම්බන්ධ කරලා දියන්න. ඉතින් තර්මොස්ටැට් ස්විච් එකක් සම්බන්ධ කිරීමේ අපේ අරමුණ වෙන්නේ අපිට පැනල් එකට අවශ්‍ය කරන උෂ්ණත්වයට පැමිණියාට පස්සේ මේ අදාළ පෑන් එක ඔන් කරගන්න. ඉතින් අපිට පුළුවන් මේ තර්මොස්ටැට් ස්විච් එකේ තියෙන ප්‍රීසෙට් එක මගින් පෑන් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට ඔන් සහ ඕෆ් කරගන්න. ඉතින් ඒක එකපාරක් සෙටින් කරාට පස්සේ අපිට පුළුවන් අපිට අදාළ උෂ්ණත්ව ගන්නට අදාළ මිනිදිර සෙට් කරාට පස්සේ පෑන් එක නිසි ආකාරයෙන් වැඩ කරන්න. ඉතින් එතකොට එයා ඔටෝමැටිකලි පෑන් එක ඔන් ඕෆ් වෙවි වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් නියමිත උෂ්ණත්වය තියෙනකොට පෑන් එක ඕෆ් වෙලා තියෙනත් උෂ්ණත්වය වැඩි වෙලාවට පෑන් එක ක්‍රියාත්මක කරන්නත් තමයි මේ තර්මොස්ටැට් ස්විච් එක භාවිත කරන්නේ. සරල වයරින් එකක් තමයි තියෙන්නේ. ස්විච් එකක් විදිහට තමයි මේ කොටස වැඩ කරන්නේ. අපිට පුළුවන් ඉන් කරලා අවුට් එකක් ලබා ගන්න. ඉතින් ස්විච් එක ක්‍රියා කරනකොට ඉන් කරපු එක අවුට් එකට එනවා. ඒක තමයි මේ ස්විච් එකේ සරලම සිද්ධාන්තය වෙන්නේ. ඕනෑම පැනල් එකක් සඳහා මෙවැනි එක්සෝස් පෑන් සවි කර පමණින්ම පැනල් එක තුල කූලින් සිස්ටම් එක නිසි ආකාරයෙන් වැඩ කරන්නේ නැහැ. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. මම ඔයාලට මුලින්ම සඳහන් කරා මේ කූලින් පෑන් එකෙන් වෙන්නේ ඇතුළත තියෙන රත් වෙච්ච වාතය ඇදලා එළියට දාන එක. එක්සෝස් පෑන් එක තුලින් පැනල් එක තුල තියෙන රත් වෙච්ච වාතය මේ විදිහට එළියට ඇදලා දානකොට අපිට යම් කිසි විදිහකින් පුළුවන් නම් පැනල් එක තුලට නැවතත් කූල් වෙච්ච පිරිසිදු වාතය ඇතුළත් කරන්න ඇතුළත තියෙන රත් වෙච්ච වාතය හා රත් වෙච්ච උපකරණ හරහා ගමන් කරලා
නැවතත් පෑන් එක තුලින් එළියට ඇදලා දානකොට තමයි කූලින් සිස්ටම් එක නියමාකාරයෙන්ම වැඩ කරන්න පටන් ගන්න. ඉතින් ඒකට පුළුවන් අපිට පැනල් එක සඳහා කවුලින් එකක් සහ ෆිල්ටර් එකක් සවි කරලා තියන්න. ඊළඟට අපි බලමු එක්සෝස් පෑන් එකක් සවි කරනකොට මොකද්ද තවත් අපි බලන්න ඕන කාරණා කියලා. ඉතින් ඔයාලට දකින්න හම් වෙනවා මම අර මුලින් සඳහන් කරපු කවුලින් එක ෆිල්ටරේ සහිත ඒක සවි කරලා තියෙන පැනල් එකට යටින්. පෑන් එක සවි කරලා තියෙන්නේ පැනල් එකට උඩ මට්ටමෙන්. හේතුව මොකද්ද කියලා අපි දැන් බලමු මොකද්ද මෙහෙම කරන්න හේතුව. කවුලින් එක යටට දාන්නත්, ඒ කියන්නේ ඉන්ලට් එක ඇතුළ යටින් දාන්නත්, අවුට්ලට් එක උඩින් දාන්නත්. අපි දන්නවා ඕනෑම දෙයක් රත් වෙනකොට රත් වෙච්ච වාතය සාමාන්‍යයෙන් ගමන් කරන්නේ පහළ සිට ඉහළට. මෙතනදිත් මේ තියරිය තමයි අනුගමනය කරලා තියෙන්නේ. රත් වෙච්ච වාතය හැම විටම බලන්නේ ඉහළට ගමන් කරන්න. ඉතින් අපි මේක අනිත් පැත්තට කෙරුවොත් පෑන් එක යටට දැම්මොත් වෙන්නේ අපි එළියට ඇදලා දාන්නේ රත් වෙච්ච වාතය නෙමෙයි. ඉතින් රත් වෙච්ච වාතයේ හැමතිස්සෙම පැනල් එක තියෙන්නේ ඉහළ මට්ටමේ. ඉතින් ඉහළ මට්ටමේ තියෙන හින්දා තමයි පෑන් එක උඩින් සවි කරන්න අපි උත්සාහ කරන්නේ. එතකොට රත් වෙච්ච වාතය ඉහළ තියෙනවා, කවුලින් එක යට තියෙනවා. ඉතින් කවුලින් එක යට තියෙනකොට වෙන්නේ යටින් ඇදලා උඩින් එළියට දාන එක. ඉතින් ඔයාලට දැන් තේරෙන්න ඕනේ සාමාන්‍යයෙන් උපකරණයක සම්පූර්ණයෙන්ම උපකරණය හරහා ගිහිල්ලා තමයි වාතය පිටතින් ඇවිච්ච සීතල වාතය රත් වෙච්ච උපකරණය හරහා ගිහිල්ලා තමයි පෑන් එකෙන් එළියට ඇදලා දාන්නේ. මේ විදිහට හරියටම කරගත් නැත්නම් එක්සෝස් පෑන් සවි කරලා එක්සෝස් පෑන් එකක් නිකන් පැනල් එකකට සවි කර පමණින්ම පැනල් එක ඇතුළත තියෙන හීට් එක කන්ට්‍රෝල් කරගන්න බෑ. ඉතින් මේ කියපු කාරණා හරිම වැදගත් වෙනවා පැනල් එකක එක්සෝස් පෑන් එක සවි කරලා කූලින් සිස්ටම් එකක් ඔයාලා හයි කරන්න බලාපොරොත්තු වෙනවා නම්. දැන් අපි කතා කරා කන්ට්‍රෝල් පැනල් එක හීට් එක කන්ට්‍රෝල් කරගන්න විදි තුනක් ගැන. මේ විදි තුනෙන් කැමති එකක් තෝරගන්න පුළුවන් අපි පැනල් එක සවි කරන පරිසර තත්ත්වය අනුව. සාමාන්‍යයෙන් පැනල් රූම් එකක නම් මෙවැනි AC එකක් සවි කරන්න පුළුවන්. ඊට අමතරව පැනල් එක ඊටම රත් වෙන ප්‍රදේශයක වගේ සවි කරලා තියෙනවා නම් අපිට සවි කරගන්න පුළුවන් පැනල් එකටම අදාළ වෙන විදිහට පැනල් එයා කන්ඩිෂනර් එකක් සවි කරලා. ඊට අමතරව නෝමල් අපි සවි කරනවා නම් සාමාන්‍ය පරිසර තත්ත්වයක් යටතේ එක්සෝස් පෑන් පැනල් එකට සවි කරලා ලේසියෙන්ම පැනල් එක කූල් කරගන්න පුළුවන්. අද වීඩියෝ එක තුලින් දැනුමට යමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, නොදන්නා කෙනෙකුට දැනගැනීමට ෂෙයා කරන්න, channel එක ඔයා දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම් සියලුම දෙනාටම සුබ දවසක් වේවා.